කොහොමද කොහොමද කට්ටිය හොනින් කියලා හිතනවා අද මම ඕගොල්ලන්ට හදලා පෙන්නන්නේ ස්වීඩිෂ් මීට් බෝල්ස් හදන විදිහ මේ ජූසි මීට් බෝල්ස් ගොඩක් ෆේමස් ලෝකේ වටේම විශේෂයෙන් අයිකියා කියන ස්ටෝ එකේ ෂොප් කරනවා නම් එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු මීට් බෝල්ස් ටික හදාගන්න බෝල් එකක හොඳට බීට් කරගත්ත බිත්තර දෙකකුයි චොප් කරගත්ත ලුණු ගෙඩියක් පාන් කුඩු ග්‍රෑම් 125ක් මෙතන මම ස්ලයිස් බ්‍රෙඩ් 3ක් විතර ෆ්‍රෙෂ් පිටර් බ්ලෙන්ඩ් කරගත්තා ගාලික් පවුඩර් තේ හැන්දක් පප්‍රිකා තේ හැන්දක් සාදික්කා තේ හැඳි භාගයක් චොප් කරගත්ත පාස්ලි මේස හැඳි දෙක තුනක් එකතු කරගෙන ලුණු තේ හැඳි එක අමාරකුයි ගම්බිරිස් තේ හැඳකුයි හොඳට කලවම් කරගෙන එකතු කරගමු මේ වගේ පේස්ට් එකක් හැදෙනකම් මෙහෙම කරපුවාම අර ෆ්ලේවර්ස් ටික එකම විදිහට බෙදිලා තියෙයි දැන් මේකට එකතු කරගමු බීෆ් මින්ස් ග්‍රෑම් 500කුයි පෝක් මින්ස් ග්‍රෑම් 500කුයි මේ ටික හොඳට කලවම් කරගන්න ඕගොල්ලන්ගේ පිරිසිදු අත් පාවිච්චි කරගෙන මේ මික්ස්චර් එක චප්ප කරන්න ඇතිය බීෆුයි පෝකුයි මිශ්‍ර කරගෙන පාවිච්චි කරන්නේ ෆ්ලේවර් එකට නමුත් ඕගොල්ලන්ට බීෆ් විතරක් හෝ චිකන් වගේ මිංසුත් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි මැජික් නම්බර් එක තමයි ඒ පාවිච්චි කරන මස් එකේ බරෙන් 20%ක ෆැට් කන්ටෙන්ට් එකක් තියෙන්න ඕනේ රස ජූසි මීට් බෝල්ස් ටිකක් ලබා ගන්න නම් මේ ටික හොඳට හාමු වුණාට පස්සේ අපි මේස හැන්දක් පාවිච්චි කරගෙන අපේ මීට් බෝල්ස් ටික ෂේප් කරගමු මේක ෂේප් කරනකොට මතක තියාගන්න වැඩිය තලන්න යන්න එපා මේ වගේ මීට් බෝල්ස් ටිකක් ලූස් එකට හදාගත්තාම මේක කුක් වෙන ගමන් අර ජූසර්ස් ඇතුලේ තියෙන හිඩස් වල පිරෙනවා වගේ අපි හදන ක්‍රීමි සෝස් එකේ ෆ්ලේවර් එකත් මේකට උරා ගන්න මේ ප්‍රමාණ වලින් ඕගොල්ලන්ට මීට් බෝල්ස් ග්‍රෑම් 25ක් 30ක් විතර හදා ගන්න පුළුවන්. දැන් ලොකු රස්නේ pan එකක ඔලිව් ඔයිල් මේස හැඳි දෙක තුනක් එකතු කරගෙන අපේ මීට් බෝල්ස් ටික බැදගමු. මතක තියාගන්න pan එක overcrowd කරන්න එපා. නැත්නම් මේ මීට් බෝල්ස් බැදෙන්නේ නැතුව තැම්බෙයි. ඒ වගේම මෙතන අපේ මීට් බෝල්ස් සම්පූර්ණයෙන් කුක් කරගන්න බලන්න. අපි පොඩි ක්‍රස්ට් එකක් තමයි හදන්නේ මේ ටික සීල් කරගන්නවා වගේ තවත් මීට් බෝල්ස් රස කරගන්න. මේ ටිකේ සයිඩ්ස් 3-4ක් විතර බැදගත්තට පස්සේ අපේ ක්‍රීමි සෝස් එක හදාගමු. අපි පාවිච්චි කරපු pan එකේම බටර් ග්‍රෑම් 150ක් දිය කරගමු. ඊට පස්සේ පිටි ග්‍රෑම් 60ක් මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. මේ වගේ ලයිට් තුනි රූ එකක් හදාගන්නකම්. මේක තමයි අපේ සෝස් එකේ ෆවුන්ඩේෂන් එක. ඕගොල්ලොන්ට මීට වැඩිය තුනි ක්‍රීමි සෝස් එකක් හදාගන්න ඕන නම් පිටි ප්‍රමාණය ටිකක් අඩු කරගන්න. විනාඩි 2-3ක් මේක හොඳට කුක් කරගත්තට පස්සේ අපි ඊළඟට අපි කැමති ස්ටොක් එකක මිලිලීටර් 500ක් එකතු කරගමු. මෙතන මම පාවිච්චි කරන්නේ බීෆ් ස්ටොක්. මේක ලේසියෙන් හදාගන්න පුළුවන් ස්ටොක් කියුබ් එකක්. එකමාරක් රත් වෙච්ච වතුර මිලිලීටර් 500කට හොඳට කලවම් කරගෙන මේ ටිකත් හොඳට හාමු වුණාට පස්සේ අපි ඩබල් ක්‍රීම් හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර් 400ක් එකතු කරගමු ඊළඟට අපිට මස්ටර්ඩ් ඕන වෙනවා මෙතන මම පාවිච්චි කරන්නේ ඩිෂෝ මස්ටර්ඩ් නමුත් ඕගොල්ලෝ කැමති මස්ටර්ඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන් පොඩි කික් එකක් ඕන නම් ඉංග්‍රීසි මස්ටර්ඩ් පාවිච්චි කරොත් නියමයි අපි මස්ටර්ඩ් එකෙන් ලොකු තේ හැන්දක් මේකට එකතු කරගමු. ඒත් එක්කම ගාලික් පවුඩර් තේ හැන්දකුයි, පප්‍රිකා තේ හැන්දකුයි අපේ ක්‍රීමි සෝස් එකට එකතු කරගමු. ඊට පස්සේ සෝස් එකේ රහ බලලා ඕගොල්ලොන්ගේ ටේස්ට් එකට ලුණුයි, ගම්බිරිස් වලිනුයි ඇඩ්ජස්ට් කරගන්න. මේකත් හොඳට කලවම් කරගත්තට පස්සේ අපේ මීට් බෝල්ස් උයි අර එලියට ආපු මීට් ජූසස් උයි මේකට එකතු කරගෙන අඩු ගින්දරේ තැම්බෙන්න දෙන්න විනාඩි 10ක් 15ක් විතර මීට් බෝල්ස් වල මැද හොඳට තැම්බෙනකම් දැන් මේ රස මීට් බෝල්ස් ටික සර්ව් කරන්න
ෆ්‍රයිස් එක්ක හෝ පොටේටෝ මෑෂ් බත් පාස්තා නූඩල්ස් ඇත්තටම ගොඩ දේවල් එක්ක රසට කන්න පුළුවන්. ෆ්‍රෙෂ් චොප් කරගත්ත පාස්ලි වලිනුත් ගානිෂ් කරගන්න. ඒත් එක්කම සාමාන්‍යයෙන් ස්වීඩිෂ් අය මේක කන්නේ ලින්ගන් බෙරි ජෑම් එක්ක. මේකට නියම සබ්ස්ටිටියුට් එක තමයි ක්‍රෑන්බෙරි ජෑම් එක. මේකෙන් පොඩි පැණි රහක් එනවා වගේම ඇඹුල් රහකුත් දෙනවා. සුපිරි කොම්බිනේෂන් එක. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම මාව ෆලෝ කරන්න ෆේස්බුක් එකේ ඉන්ස්ටාග්‍රෑම් එකේ. ඕගොල්ලෝ සිළු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් peace.